මේ පාඩමේ දී අපි ඉගෙන ගනමු දෙකේ පාදයේ සංඛ්‍යාවක් අටේ පාදයට හරවන කෙටි ක්‍රමයක් ගැන. මේක ඉගෙන ගැනීමේදී මෙන්න මේ ඉලක්කම් ටික අපිට මතක තියාගන්න වෙනවා. අටේ පාදයේ සංඛ්‍යාවක් නිරූපණය කිරීම සඳහා දෙකේ පාදයේ ඉලක්කම් තුනක් අවශ්‍ය වෙනවා. ඒ විදිහට අපි බිංදුවේ සිට හත දක්වා ඉලක්කම් ටික ලියනකොට ඒක දෙකේ පාදෙන් ලියනකොට ලියන්න වෙන්නේ බිංදුව 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 1 බිංදුව 1 බිංදුව බිංදුව 1 1 1 බිංදුව බිංදුව 1 බිංදුව 1 1 1 බිංදුව 1 1 1 අතර අටේ පාදෙන් පහක වම අපි දන්නවා දෙකේ පාදෙන් ඒක 1 බිංදුව 1 අටේ පාදෙන් 3 කිව්වොත් ඒක බිංදුව 1 1 මේක අපි මතක තියාගන්න ඕනේ. දෙකේ පාදයේ සංඛ්‍යාවක් අටේ පාදයට හරවන සාමාන්‍ය ක්‍රමය නම් අපි ඉස්සෙල්ල දෙකේ පාදයේ සංඛ්‍යාව 10 පාදයට හරවනු. ඊට පස්සේ 10 පාදයේ සංඛ්‍යාව දෙකේ පාදයට හරවනු. මුලින්ම දෙකේ පාදයේ සංඛ්‍යාව 10 පාදයට හරවනු. ඒක කරන්නේ මේ විදිහට. දැන් මෙතන 10 පාදෙන් අගේ කීයද කියලා හොයනකොට මෙතන තියෙනවා 1 2 3 4 5 6. ඉලක්කම් 6ක් තියෙනවා. තර බින් දෙකේ බින්දුවේ බලේ දෙකේ එකේ බලේ දෙකේ දෙකේ බලේ දෙකේ තුනේ බලේ දෙකේ හතරේ බලේ දෙකේ පහේ බලේ තර එක වැඩි කිරීම දෙකේ පහේ බලේ එකතු කිරීම එක වැඩි කිරීම දෙකේ හතරේ බලේ එකතු කිරීම බින්දුව වැඩි කිරීම දෙකේ තුනේ බලේ එකතු කිරීම එක වැඩි කිරීම දෙකේ දෙකේ බලේ එකතු කිරීම එක වැඩි කිරීම දෙකේ එකේ බලේ එකතු කිරීම එක වැඩි කිරීම දෙකේ බින්දුවේ බලේ මේ ටික සුළු කරුවම එක වැඩි කිරීම 32 එක වැඩි කිරීම 16 බිංදු වැඩි කිරීම 8 එක වැඩි කිරීම 4 එක වැඩි කිරීම 2 එක වැඩි කිරීම 1 يعني 32 ධන 16 ධන බිංදුව ධන 4 ධන 2 ධන 1 මේ ටික එකතු කරවම වෙන 55 කියලා. මම මේක පැහැදිලි කරන්න වැඩි වෙලාවක් ගන්න මොකද අපි කලින් ඉගෙනගෙන තියෙන නිසා. කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවන හැටි. ඊළඟට මේ 10 පාදයේ සංඛ්‍යාව අපි දෙකේ පාදයට හරවනවා. අටේ පාදයට හරවනවා. ඒකයි තාමත් පහසුයි. 55 කියන ගැටෙන් බෙදුවම 8 වරක් 6 48යි, ඉතුරු 7යි. 6 7. ඒ කියන්නේ අටේ පාදයෙන් මේක 6 7. ତතර 1 1 බිංදුව 1 1 2 කියන දෙකේ පාදයේ සංඛ්‍යාව අටේ පාදයෙන් ගත්තම ඒක ඉන්නේ 6 7 කියලා. දැන් බලමු අපි කෙටි ක්‍රමය. කෙටි ක්‍රමය ඉතාමත් පහසුයි. ඉස්සෙල්ලම මේ දෙකේ පාදයේ සංඛ්‍යාව අපි ලියලා ඒක දකුණු පැත්තේ ඉඳලා තුනේ ගොඩවල්වලට බෙදනවා. මොකද තුනේ ගොඩවල්වලට බෙදන්න හේතුව අටේ පාදයේ සංඛ්‍යාවක් නිරූපණය කරන්නේ දෙකේ පාදයේ ඉලක්කම් තුනකින්. ඒක නිසා අපි මේක තුනේ ගොඩවල්වලට බෙදනවා. දැන් මේ පළවෙනි තුනේ කොට මේ දෙවෙනි තුනේ කොට. දැන් මේව බලනවා මොකද්ද අදාළ අටේ පාදයේ සංඛ්‍යාව කියලා. 1 1 1 කියන්නේ 7. 10 පාදයේ කිව්වත් වැරද්දක් නැහැ. 1 1 බිංදුව කියන්නේ 6. එහෙනම් 6 7. 6 7 සමයි මෙතන අටේ පාදයේ සංඛ්‍යාව වෙන්නේ. අපි ඉස්සෙල්ලම දෙකේ පාදයේ සංඛ්‍යාව ලියලා දකුණු පැත්තේ ඉඳලා ඒක තුනේ ගොඩවල්වලට හදනවා. තුනේ ගොඩවල්වලට හදලා මේ එක ගොඩකින් එන සංඛ්‍යාව කීයද කියලා බලනවා. 1 1 කියන්නේ 7. එක එක බිංදුව කියන්නේ 6. නම් 6 7 තමයි මේ දෙකේ පාද සංඛ්‍යාව අටේ පාදයට හැරවුවම එන්නේ. අපි තවත් උදාහරණයක් අරගෙන බලමු. මේ සංඛ්‍යාව මේ අපි දකුණු පැත්තේ ඉඳලා තුනේ ගොඩවල් වලට බෙදෙනවා. මේ ආකාරයට. හැබැයි අන්තිමට ඉතුරු වෙන්නේ දෙකේ ගොඩක්. ඒක ප්‍රශ්නයක් නැහැ. එතන මේ 1 1 කියන්නේ 7. 1 1 බිංදුව කියන්නේ 6. බිංදුව 1 1 කියන්නේ 3. එක එක කියන්නේ තුන. එමනම් මෙන්න මේ දෙකේ පාදයේ සංඛ්‍යාවට අදාළ අටේ පාදයේ සංඛ්‍යාව වෙන්නේ 3 3 6 7. තවත් උදාහරණයක් මේ සංඛ්‍යාව අපි දකුණු පැත්තේ ඉඳලා තුනේ ගොඩවල් වලට බෙදාගෙන ආවා. මේ ආකාරය. මේ පළවෙනි තුනේ ගොඩ යගේ 6යි. මේකේ යගේත් 6යි. මේකේ යගේ 2යි. මේකේ යගේ 7යි. එමනම් අදාළ අටේ පාදයේ සංඛ්‍යාව වෙන්නේ 7 2 6 6.
මේ උදාහරණ දෙකෙන් මඟිතන්නේ ඔගලට පැහැදිලි ඇති කොහොමද දෙකේ පාදී සංඛ්‍යාවක් අටේ පාදයට පහසුවෙන් පරිවර්තනය කරන්න කියලා.